ආයිබෝවන් කොහොමද ඔයාලට අපේ මහුම් පන්තියේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ මේ දිනවල තරුණ දියණියන් අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රොස් ඕවර් ගවුම මසා ගන්න ආකාරය. ඉතින් පාඩම යටතේ මම ඔයාලට මේ ක්‍රොස් ඕවර් ගවුම ඔයාලට කැමති ආකාරයකට හදා ගන්න අද කියලා දෙනවා. අපි මුලටම බලමු අවශ්‍ය මිමි මොනවද කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇත්තටම මෙච්චර මිමි අවශ්‍යත් නැහැ මගේ පරණ පාඩම් බැලුවා නම් ඕගොල්ලෝ දන්නවා මේ උරහිස සිට ඉන දක්වා උසත් අපිට උරහිස සිට උකුල දක්වා උසත් කෙලින්ම ලේසි ක්‍රම වලටත් ගන්න පුළුවන් ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒ ක්‍රම වලට උනත් මේ මිමි ටික හදා ගන්න මිමි සැකසීම ගැන කතා කරද්දී ඉතින් අද මම ඕනම කෙනෙක්ට පොදු වෙන්න කර පළල අඟල් 3ක් කර ගැඹුරු අඟල් 5මාරක් 5ක් ගන්නවා අවශ්‍ය රෙදි වර්ග ගැන කතා කරද්දී ගවුම් මහ ගන්න සුදුසු ඕනම රෙදි වර්ගයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ලිනන් විස්කෝස් හෝ ස්ට්‍රෙච් මැටීරියල් එකක් උනත් මේ ගවුමට වඩා සුදුසුයි රෙදි ප්‍රමාණය ගැන කතා කරද්දී ඔයාලගේ උකුල වට මිම්මට අඟල් 16ක් පළල රෙද්දක් නම් උසමින් 1 ගුණයකුත් අත සඳහා අවශ්‍ය ප්‍රමාණයත් හොඳටම ප්‍රමාණවත්. හරි අපි බලමු මේ ක්‍රොස්ඕවර් ගවුම නිර්මාණය කරන ආකාරය. අපිට මේ ක්‍රොස්ඕවර් හැඩය ගන්න ඕන නිසා ඉදිරිපස පළුවට ඉදිරිපස පළුව නවා ගන්න ඕනි බලවාටියට. ඉතින් මම මේ රෙද්ද මුලටම නොපිටින් අරගෙන බලවාටි තමා දිසට හරවල රෙද්ද දෙකට නවා ගත්තා. පළලින් රෙද්ද දෙකට නවා ගත්තා. ඊට පස්සේ මම මුලටම කරන්නේ බලවාටිය සිට අඟල් 6ක් තියලා සිරස් රේඛාවක් පහලට ඇඳ ගන්නවා. මේ අඟල් 6 ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට. මම මේ අඟල් 6ක් තිබ්බ හේතුව ඒ වගේම මේ අඟල් කැමති විදියට වෙනස් කරගන්න ඕන ආකාරය මම මේ පාඩම මැදදී කියලා දෙන්න. මොකද ඔයාලා හැමදේම හේතුවක් ඇතුව ඉගෙන ගත්තොත් තමයි ඕගොල්ලන්ට තනියම නව නිර්මාණ කරගන්න පුළුවන් වෙන්නේ මම අර හැමදාමත් කියනවා වගේ. ඊට පස්සේ අපි කරන මේ සියලුම නිර්මාණ මේ අඟල් 6 සිට තමයි ඉදිරියට කරන්නේ. ඉතින් මූලික A-line ගවුමේ පතුරම ඔයාලා ඉගෙන ගන්න ඇති. A-line විදියටම යන ගවුම මේක ටයිට් ගවුමක් විදියට මම නිර්මාණය කරන්නේ. ඉතින් මම වැඩි දුර විස්තර කරන්න යන්නේ නැහැ A-line ගවුමේ විස්තර කරපු නිසා. මම මුලටම තිරස් රේඛාවක් ඇඳලා උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාග එකතු කරපු අගය මගේ අඟල් 8ක් විදිහට මේ තිරස් රේඛාවේ අඳිනවා. ඔයාලා ඔයාලට එන අගයන් ලකුණු කරන්න. එතෙන් සිට අඟල් 1මාරක් අපේ උරහිස ඇල නිසා අඟල් 1මාරක් පහත් කරලා නැවතත් මෙතෙන් සිට ඇල රේඛාවක් ඇඳ නියම උරහිස රේඛාව ඇඳලා එතන අපේ උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාග එකතු කරපු වගේ ලකුණු කරගන්නවා. ඒකමම අපේ සිරස් උසවල් ලකුණු කරන්න අවශ්‍ය සම්මත අඟල් 3ක් ලකුණු කරගන්නවා. අඟල් 6 සිරස් රේඛාවේ සිට අපේ රැගල් උස උරහිස රේඛාවේ ලකුණු කරාගෙන මම පහළට ලකුණු කරනවා. මේක ඕනම කෙනෙක්ට පොදුයි. කුඩා දරුවෙකුට හැර ඕනම කෙනෙක්ට රැගල් උස උරහිස රේඛාවේ ලකුණු කරපු වගේම ගන්න පුළුවන්. ඒ හරහා තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. සම්මත අඟල් 3ට දැන් මම මේ විදිහට ටේප් එක තියලා මගේ සිරස් උසවල් ලකුණු කරනවා. මුලටම උරහිස සිට ඉන දක්වා උසට අඟල් භාගයක් එකතු කළා ගියත් උරහිස සිට උකුල දක්වා උසට අඟල් භාගයක් එකතු කරපුවා ගියත් උරහිස සිට ගවුම දක්වා උසට අඟල් 1මාරක් හෝ 1ක් වාටියට එකතු කළා ගියත් ලකුණු කරලා තිරස් රේඛා ඇඳ ගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉනට අඟල් භාගයකුයි උකුල දක්වා උසට අඟල් භාගයකුයි මම එකතු කරගත්තේ අපේ උරහිසින් මේක පිටිපස පළුවට අල්ලද්දී ඒකේ වෙන අඟල් භාගය. රැගල් උසට ඇඳපු මුල්ම තිරස් රේඛාවේ අපි අපේ පපුව වට මිම්ම හතරට බෙදලා අඟලක් එකතු කළාගේ ලකුණු කරනවා. මෙතනදී වැඩිපුර මැහුම් වාසි අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අද මම කියලා දුන්නේ ටයිට් ක්‍රොස් ඕවර් ගවුම. ඩාට් දාන්නෙත් නැහැ. ඉතින් අපි ඇඟේ හැඩයට ගන්න ඕන නිසා අඟල් එකක් එකතු කරාම මෙතනදී හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම ඊළඟ රේඛාවේ ඒ කියන්නේ ඉනට උස ඇඳපු රේඛාවේ ඉනවට මිම්ම හතරට බෙදලා අඟලක් එකතු කරපු වගේ මම ලකුණු කරනවා. උකුල දක්වා උසට ඇඳපු තිරස් රේඛාවේ උකුල වට හතරට බෙදලා අඟලක් එකතු කළාගේ ලකුණු කරගන්නවා. ඒ ගමම්ම වාටිය රේඛාවෙත් ඒ අගෙම මම ලකුණු කරගන්නවා. නැත්තම් මේ ඔයාලට පේන විදිහට ටේප් එක කෙලින්ම අර උකුල රේඛාවෙන් ඉඳන් තියලා පල්ලෙහාට සිරස් රේඛාවක් ඇඳගන්න. වාටිය හැඩ කරගන මං අඟලක් ඇතුළට ලකුණු කරනවා. ඔගොල්ලෝ බලාගන්න අඟල එළියට නෙවෙයි ඇතුළට ලකුණු කරනවා. ඒ ගමම්ම අඟල් භාගයක් උඩට ලකුණු කරලා මේ ආකාරයට හැඩ කරගන්නවා.
ඊට පස්සේ අත්කට අත්කට අඳින්න උරහිස කෙළවරේ සිට පහළට ලම්බ කර ඒකාවක් ඇඳලා ඒ හරිමැද හොයලා අඟල් භාගයක් තමා දෙසට ලකුණු කරලා ඇල රේඛාවක් මේ ආකාරයට ඇඳ ගන්නවා මේ දැන් ඇඳපු ඇල රේඛාවත් තිරස් රේඛාවත් ඒ කියන්නේ රැගල් උසට ඇඳපු තිරස් රේඛාව රැගල් රේඛාවත් අතර ඇතිවන කෝණේ අඟල් 1යි කාලක් ලකුණු කරලා අංශයෙන් අඟල් භාගයකුත් පහත් කරලා මේ ආකාරයට අපේ අත් කට ඇඳ ගන්නවා ඊට පස්සේ කර ගැඹුරු කර පළල ඉතින් ඔයාලට හැමෝටම පොදු වෙන්න මම කර පළල අඟල් 3මාරකු කර ගැඹුරු අඟල් 6ක් 5මාරක් වගේ මෙතනදී ගන්නවා ඉතින් මම කර මුලටම අඳින්නේ නැහැ කර ලකුණු කරගත්ත විතරයි මුලටම ඔයාලට පේනව ඇති මගේ ගවුමේ හැඩය මේ ක්‍රොස් ඕවර් හැඩය මම ටිකක් වැඩිපුර හැඩයකට අරගෙන තියෙන්නේ ඒ හින්දා මම මුලටම කරන්නේ මගේ ඉනවට සිට සාමාන්‍යයෙන් අඟල් 3ක් ඉහළට සහ පහළට ලකුණු කරනවා ඒ කියන්නේ මගේ ඉනේ සිට මම අඟල් 3ක් ඉහළට ලකුණු කරේ ඔයාලට වෙනත් විදිහකට කියනවනම් මගේ උරහිස සිට පපුව දක්වා උස ඔයාලට පුළුවන් ඔයාලගේ උරහිස සිට පපුව දක්වා උසට ලකුණු කළේ ලක්ෂ්‍ය තියාගන්න නැත්තම් මේ විදිහට අඟල් 3ක් වගේ අරගෙන 3ක් 3මාරක් වගේ අරගෙන ඔයාලට ලක්ෂ්‍යයක් තියාගන්න පුළුවන් යටිනුත් මම අඟල් 3ක් වගේ ගත්ත මම හැඩ කරගන්න ඉනේ ඉඳගෙන ඊට පස්සේ මම ලකුණු කරපු කර පළල ඉඳගෙන මම මේ ආකාරයට V අකුරක හැඩයක් තමයි අද කර හැඩය ගන්නෙ. ඔයාලට කැමති කර හැඩයක් මෙතනදී ගන්න පුළුවන්. මෙහිම අරගෙන අර ඉනේ සිට ඉහළින් ලකුණු කරපු අඟල් 3 නැත්තම් පපුව දක්වා උසට ලක්ෂයට සම්බන්ධ කරලා ඉනේ සිට අඟල් 3ක් පහළට ලකුණු කළ තැනට මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් හැඩ කරගන්නවා. උඩින් කෙලින් රේඛාව ඇවිල්ලා ඒ අඟල් 3 අතර මම හැඩ කරගන්නවා. එතෙන් සිට මගේ වාටිය රේඛාවට මම මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්නවා විශේෂයෙන්ම මේ ඔයාලට පේන ආකාරයට මේ ටේප් එක තිබ්බේ මම වාටියෙන් ඇතුළට අඟල් 1මාරක් වගේ එහෙම ගන්න පුළුවන් ඔයාලට ඉදිරිපසින් ඕපන් එකක් දානවන ඉතින් විශේෂයෙන්ම මේක ටයිට් ගවුමක්නේ ඒ හින්දා ඕගොල්ලන්ට ඇවිදින්න අපහසු වෙන ඕපන් එකක් නැත්තම් ඒ හින්දා කුඩා විවරයක් අනිවාර්යෙන් මේ විදිහට තියලා දාගන්න හැබැයි මම අද මහන්නේ ස්ට්‍රෙච් මැටීරියල් එකකින් ගවුමක් මහ ගන්න මේ අඟල් 6 නැතුව බලවාටියට හෝ නැම්මකට ඇඳලා ටයිට් ගවුමක් වෙනම නිර්මාණය කරන්න. ඒ වගේම ඕගලන්ට පුළුවන් මේ ගවුමර ටයිට් නැතුව ඒ ලයින් හැඩයක් දෙන්න. මෙන්න මේ විදිහට ඉනේ ඉඳන් වාටියට ටිකක් වැඩිපුර ගන්න. උකුල හතරට බෙදලා අඟල් 5ක් 6ක් වගේ ගත්තනම් ක්‍රොස්ඕවර් ඒ ලයින් ගවුමක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඉතින් විවිධ ආකාරයට ඕගලන්ට දැන් මේ ගවුම හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ අඟල් 6ක් බලවාටියේ සිට මම තිබ්බේ ඔයාලට මේ අඟල් 6 අඟල් 5 අඟල් 7ක් වගේ තියන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ බලවාටියේ සිට මේ අගය පොදුවේ ගත්තොත් අඟල් 6ක් අඟල් 5ක් තියාගන්න පුළුවන් සාමාන්‍ය සිරුරක් තියෙන කෙනෙක්ට. මම මේක හැදුවේ ඒ ඉනවට මින්ම තිනවනේ අපි මේක හදාගන්නේ අපේ ඉනවට මින්ම හතරට බෙදලා අඟලක් එකතු කරපු වගේ. ඒ කියන්නේ අපේ ඉන රේඛාවේ ලකුණු කරපු වගේ තිනවනේ. ඒ අගයට වඩා අඟලක් අඟල් 1මාරක් අඟල් 2ක් අඩු ගානක් තමයි මම ගත්තේ. මගේ ඉනවට හතරට බෙදලා අඟලක් එකතු කරපු වගේ 7යි කාලක් වගේ ගත්තා. ඒ හින්දා මම අඟල් 6ක් තමයි ගත්තේ. ඉතින් ඕගොල්ලෝ මේ වගේ ඔයාලගේ ඉනවට හතරට බෙදලා අඟලක් එකතු කරාම ලැබෙන අගයට වඩා අඩු වෙන්න ඔයාලගේ ක්‍රොස්ඕවර් හැඩය ඇඳුම් මැදට එනවා. ඉතින් ඕගලන්ට කොනටම ඕන නම් ඒ විදිහට ඉන හතරට බෙදලා අඟලක් එකතු කරපු අගයට ළඟ අගයක් ගන්න. ඉතින් ගොඩක් වැඩි කරගන්න යන්න එපා. අපි දැන් ඉදිරිපස පළුව නිර්මාණය කළා ඉවරයි. ඉතින් පිටිපස පළුව නිර්මාණය කරද්දී මේ ක්‍රොස්ඕවර් හැඩය අවශ්‍ය නැහෙනි. ඒ කියන්නේ අඟල් 6 අවශ්‍යත් නැහැ. ඒ වගේම මේ ක්‍රොස්ඕවර් හැඩය දාපු නිසා කරත් වැඩිපුර කැපිලා තියෙන්නේ. ඒ හින්දා අපිට පිටිපස සිප එකක් අවශ්‍ය නැහැ. ඕපන් එකක් අවශ්‍ය නැහැ. එහෙනම් ඉදිරිපස පළුවේ අර අඟල් 6ක් නවල රෙද්ද පළලින් දෙකට නවල මේ කොටස නැම්මට තියාගත්තනම් අපිට පිටිපස පළුව ලේසියෙන්ම නිර්මාණය කරන්න පුළුවන්.
ඉතින් මේ පිටිපස පළුවේ වෙන වෙනස්කම් විදිහට වෙනද වගේ අපි පිටිපස පළුව උරහිසින් ඉස්සීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි අපි අත්කට කෙලින් කරනවා. වෙනද ආකාරයටම අත්කට කෙලින් කරලා මම මේ විදිහට ඉතින් කරගැඹුර ගැන කතා කරද්දී මම කරගැඹුර අඟල් එකහමාරක් දෙකක් වගේ ගත්තාම ඇති ඉදිරිපස කර කැපිලා නිසා. ඉතින් මේ ගවම මහ ගන්න ඔයාලට කැමති අතක් තෝරගන්න පුළුවන්. මම ඔයගලන්ට කිව්වා වගේ මම ක්‍රොස්ඕවර් අතක් තමයි නිර්මාණය කරන්නේ. ඔයාලට මම ක්‍රොස්ඕවර් අත නිර්මාණය කරන ආකාරය මීළඟ වීඩියෝ එකකින් දාන්නම්. ඊට පස්සේ අපිට මේ ක්‍රොස්ඕවර් හැඩය මහ ගන්න අපිට අවශ්‍ය වෙනවා එක්ක බයස් පටි එහෙමත් නැත්නම් පේසිම. ඉතින් පේසිම කපන්න ටිකක් රෙදි වැඩිපුර ප්‍රමාණයක් යනවා සම්පූර්ණ පේසිමක් කපා ගන්න අවශ්‍ය නිසා මම මේ රෙද්දෙන්ම කපාගත්ත බයස් පටි තමයි අදල්ලන්නේ. මම මුලටම කරන්නේ මේ ක්‍රොස්ඕවර් හැඩය දෙපැත්තෙම මහ ගන්නවා. ඊට පස්සේ උරහිස් ඉදිරිපස පළුව පිටිපස පළුවට අල්ලලා උරහිස් දෙක කර පැත්තේ ඉඳගෙන අඟල් භාගයකට මහගෙන යනවා. ඊට පස්සේ දැන් මම උරහිසත් මහලා තින්නේ ක්‍රොස්ඕවර් හැඩයත් මහලා තින්නේ. මම දැන් කරන්නේ ක්‍රොස්ඕවර් හැඩය එකමත් එක තියලා අත්කටට අත්කට තියලා පින් කර ගන්නවා. ක්‍රොස්ඕවර් හැඩය හරියට තියාගන්න අත්කටට අත්කට තියලා ඉන්න ටින්න තියලා මම මේ විදිහට පින් කර ගන්නවා. ඊට පස්සේ අපේ ගවුමේ මැද හොයලා අපේ අත අඟල් භාගයකට මැද සිට දෙපසට මහ ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ මැහොම් වාසි. අපි දැන් දෙපැත්තේ අංශයට අඟලක් එකතු කරානේ. අඟලක් එකතු කරපු නිසා මම අඟල් භාගයකට දෙපස අංශ මහ ගන්නවා. ඊට පස්සේ වාටියත් අඟල් භාගයක් නවලා අඟලකට නැවතත් නවල මහ ගන්නවා. ඉතින් ඔයාලට මම අද මේ ගවම මහන විදිය කියලා දුන්නේ නැත්නම් මේ ගවම මහන්න හරිම සරලයි. ඉතින් ඔයාලට ක්‍රොස්ඕවර් හැඩයට බයස් පටියත් ඔයගලන්ට කැමති විදියට අල්ලන්න පුළුවන්. වෙනත් පාටකින් එළියට පේන්න හෝ නොපෙනෙන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මගේ පරණ පාඩම් බැලුවනම් බයස් පටිය අල්ලන විදිය මම ඒකේ විස්තර කරනවා. ඉතින් ඔයාලට මේක මහ ගන්න අමාරුයි කියලා හිතෙනවා නම් මගේ පරණ පාඩම් බලන්නත් පුළුවන්. අද පාඩමේ ඔයාලට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඔයාලා මේ පාඩමෙන් අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් ලයික් එකක් දාන්න. අපේ මැහුම් පන්තියේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් දවසක අලුත් පාඩමකින් හමු වෙමු. ගිහින් එන්නම්.